ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු අස්කිරි මහනායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. රාජපක්ෂ මහතා මහනායක ස්වාමීන් වහන්සේකින් ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන ස්ථාවර ඡන්ද පදනමක් ලක්ෂ 50යි 60යි අතර. ඒ ඡන්ද කවදාවත් රනිල්ට සජිත්ට අනුරට දෙන ඡන්ද නෙවෙයි. දැන් රනිල් මහත්තයාගේ වේදිකාවල නිමල් සිරිපාලලා ගිහිල්ලා කියනවා ශ්‍රී ලංකාකාරයෝ. තවත් කට්ටිය ගිහිල්ලා සජිත්ගේ වේදිකාවල කියනවා ඒගොල්ලෝ ශ්‍රී ලංකාකාරයෝ කියලා. ඉතින් මම අභියෝග කරා පුළුවන් නම් ඒගොල්ලන්ගේ මැතිවරණ ප්‍රචාරණ දැන්වීමකට බණ්ඩාරනායක අගමැතිතුමාගේ බණ්ඩාරනායක අගමැතිතුමියගේ පින්තූර දෙකක් දාන්න කියලා. මාලිමාවට ඕනු නැයි කියලා බුදුදහමට තිබෙන ප්‍රමුඛතාවයේ ඉවත් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. මේ රටට යටත් වෙන අවස්ථාවේදී උඩරට ගිවිසුමේ පස්වෙනි වගන්තියෙන් සහතිකයක් දුන්නා බුදුදහමට ප්‍රමුඛතාවය දෙනවා ආරක්ෂා කරනවා පෝෂණය කරනවා කියලා. වංචාව දූෂණය සම්බන්ධව මහින්ද රාජපක්ෂ මේ රට පාලනය කරන්න ගත්ත ගම මම එදා බැංකු සංවර්ධන ඇමතිවරයා විදිහට නිවන් කබ්‍රල් පත් කරන්න එපා රටේ ඉන්න තාමත්ම නරකම දූෂිතේ පත් කරොත් මේ රටේ ආර්ථිකය බංකොලොත් වෙනවා. පීබී ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ලේකම්කමින් අයින් කරන්න කිව්වා. හැබැයි ඒක කරන්නේ නැති වෙනකොට මම මාස 5කින් ඇමතිකමට සමුදුන්නා. ආයිබුවන් කියලා මං එළියට ආර්ථික ඝාතකයෝ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වේ ගිය අවුරුද්දේ. හැබැයි මම කිව්වේ 2007 නංගන් ඇතුව වික්‍රමසිංහ මහත්මයා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුව අධිපති කරන්නයි කියලා ගෙනාපු කැබිනට් පත්‍රිකාවට මම විරුද්ධ වුණා. මේ මිනිස්සුන්ට මේක දෙන්න එපා. මෙතනත් ඇවිල්ලා හොරකම් කරාවි. හොරකම් කරොත් අපිට නඩු පවරන්නවත් බෑ සිංගප්පූරුවේ පුරවැසියෙ. ඉතින් අගමැතිතුමා එදා ප්‍රකාශ කරේ එතුමාට ඕන වෙලාවක අර්ජුන මහේන්ද්‍රන් ගෙනල්ලා දෙන්න පුළුවන් කියලා. අද නීතිපති නඩු දාලා තියෙනවා. සිතාසි බෙදා ගන්න බෑ. ජාත්‍යන්තර පොලිසිය කියනවා අර්ජුන මහේන්ද්‍රන් ඉන්න තැන හොයාගන්න බෑ කියලා. ඉතින් ඕගොල්ලෝ එයා ඉන්නවයි කියලා දන්නවයි කියලා කියපුවාගෙන් ගිහලා අහන්න ඕන. දැන් කොහෙද ඉන්නේ කියලා.